නවතම වීඩියෝ නරඹන්න සියත TV subscribe කරන්න නවතම වීඩියෝ දැමූ සෙනින් එසෙනින් දැනගන්න bell button එක click කරන්න හැබැයි අවසානයේ මේම නොහිතා සිටීම තුළ ඇතිවන යම් කිසි හෝ ආකාරයක රෝගී තත්ත්වයක් නිසා ඔබේ පවුලේ හැම කෙනෙක්ගේම සතුට එක තත්පර ගණනකින් නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා රෝගී තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වීම වඩාත් වැදගත්. එහි වගකීම එය ඔබ දැනුවත් කිරීම අපේ වගකීමක් කොට සැලක. ලංකාවේ වගකීම යුතු මාධ්‍යාලයක් විදිහට නිරන්තරයෙන් මෙවැනි වැඩසටහන් මෙවැනි විශේෂාංග අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඉතින් අද දවසේ අපි ගර්භාෂය පිළිකා සම්බන්ධයෙන් කතා හරහා ඔබට ආරාධනා කරනවා එකතු වෙන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න අද දවසේ අපි සම්බන්ධ කරගන්නවා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රසව හා නාරි වේද පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගර වෛද්‍යතුමා නායබන් සමුදස්සලා කියනවානේ. හොඳයි. අද දවසේ මේ සම්බන්ධයෙන් ඔබට පවතින යම් කිසි ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා නම් වෛද්‍යතුමාට කතා කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. ප්‍රධානම කාරණාව කාන්තාවන් නම් විශේෂයෙන් ආර්ථව කාල සීමාව තුළ විවිධ වේදනාවන් එනවා. ඒ සම්බන්ධ දේවල් දැන් කාන්තාව ටිකක් ප්‍රබල චරිතයක් රැකියා කරනවා කාර්යබහුලයි හින්දා සමහර වේදනාවන් අපි හිතන්නේ නැහැ. ඉතින් ඒ දේවල් හරහා යම්කිසි ආකාරයක පිළිකා තත්ත්වයක් දක්වා මේ වර්ධනය විය හැකි. පිළිකාවක් කියලා හඳුනා ගන්න අපිට පිටින් නිකන් අදහසක් ගන්න පුළුවන් පළවෙනි තත්ත්වය මොකද්ද කොතනින්ද අපි ඒක පටන් ගන්න ඕනේ? ඔව් තෙල්නි, ඒක බොහොම වැදගත්. මොකද අපිට කොච්චර රෝග ගැන කතා කරත් අපි වැදගත් වෙන්නේ මේක රෝගය කලින් හඳුනා ගැනීම කියන කාරණේ. එතකොට මම මුලින් පොඩි ප්‍රවේශයක් ගන්නම්. මේ කාන්තාවන්ට කාන්තා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන පිළිකා වර්ග තියෙනවා කීපයක්. එකක් තමයි ගර්භාෂ පිළිකා, ඊළඟ ඩිම්බ කෝෂ පිළිකා, ගැබ් කෙල පිළිකා වැනි කීපයක් තියෙනවා. ඒ වගේම තවත් බහුලව වැළඳෙන පිළිකාවක් තමයි පියුරු පිළිකා. කියන්නේ පියුරු පිළිකා එක ප්‍රජනක පද්ධති ආශ්‍රිත පිළිකාවක් නෙමෙයි. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගර්භාෂ පිළිකා පිළිබඳව. එතනින් ඔබතුමගේ මාතෘකාවට එනවනම් අපි මුලින්ම දන්න කාරණයක් තමයි කාන්තාවන්ගේ මේ ආර්ථවය කියන එක. ආර්ථවය කියන්නේ මාසික ඔසප් වීම කියලා කියනවා. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා මෙන්සස් කියලා. ඒකට මේකේ මම මුලින්ම මෙහෙම ප්‍රවේශයක් ගන්නම්. අපි දැන් මෙන්සස් එහෙම නැත්නම් ඔසප් චක්‍රය කියන එක කියනවා. නමුත් අපි ඔකට සිංහල භාෂාවෙන් කියන්නේ මාස ශුද්ධිය කියලා. මාසික ශුද්ධ වීම කියන වචනේ. එතකොට ඒ වචනේ තියෙන හරි පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ මේක ශුද්ධ වෙනවා කියන එක. ඒක ක්ලියර් වෙනවා මාසයකට සැරයක් වෙනවා. ඒක ඇත්තටම හරිම වචනේ ඒක තමයි. මොකද ඔසප් චක්‍රයේදී අපි ගර්භාෂය ඔසප් චක්‍රය කියන්නේ ඩිම්බයේ පිට වෙනකොට ඇති වෙන හෝමෝනත් එක්ක ගර්භාෂය ඒ සංසේචනය වූ ඩිම්බය පිළිගන්න තත්ත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ සෛල ගොඩාක් වර්ධනය වෙන එක ඇතුලේ ඒ ගර්භාෂය පිටියේ ඝන වෙලා ඒ වෙන්නේ සංසේචනය වූ ඩිම්බයක් ශුක්‍රාණුකෙන් සංසේචනය වූ ඩිම්බයක් ගර්භාෂය පිටියේ තැන්පත් වෙලා ඒක පැල වෙලා දරුවෙක් දක්වා පිළිසිඳ ගැනීමට සූදානම් වීම තමයි මේ ඔසප් චක්‍රයේ මූලික පරමාර්ථය. එතකොට නමුත් අපි දන්න පිට වෙන හැම ඩිම්බයම සංසේචනය වෙන්නේ නැති නිසා ඒ ඩිම්බය පිට වුණාට පස්සේ අර හැදිච්ච ස්තරයේ වර්ධනය වෙච්ච සෛල ටික ඔක්කොම කැරිලි බිඳිලා යනවා. ඒක තමයි අපි මෙන්සස් එහෙම නැත්නම් ඔසප් වීම කියලා හඳුන්වන්නේ. දැන් මොනවා හරි වෙලාවකදී මේක යන්නේ නැතුව තියෙනකොට අර වර්ධනය දිගින් දිගටම වෙනවා.
ඒ සෛල දිගින් දිගටම වර්ධනය වීම තමයි මේ ගර්භාෂ පිළිකාවලට මූලික හේතුව. එතකොට ඔබ ඇහුව ප්‍රශ්නේ තමයි මොකද්ද මූලිකම ලක්ෂණය කියලා. ඒකට පැහැදිලිව මූලිකම ලක්ෂණය වෙන්නේ මේ ඔසප් චක්‍රය ඇති වෙන අක්‍රමිකතාව. ඒකට ඔසප් චක්‍රය ඇති වෙන අක්‍රමිකතාව සියල්ලම පිළිකාවල් නෙමෙයි. නමුත් පිළිකාවක මූලිකම ලක්ෂණය තමයි ඔසප් චක්‍රය ඇති වෙන අක්‍රමිකතාව. එතකොට ඔබගේ ඔසප් චක්‍රය හොඳ ක්‍රමවත්ව තියෙනවා නම් ඒ ගර්භාෂ පිළිකාවක් සෑදීමේ ඉඩකඩක් නැහැ. ඒ විදිහට කියන්න පුළුවන්. නමුත් ඔසප් චක්‍රය අක්‍රමක වෙන හැමෝම මේ ගැන කලබල වෙන්න ඕනේ මට පිළිකාවක්ද කියලා. ඉතින් ඒක තමයි ඔසප් චක්‍රය අක්‍රමිකතාවයේ තමයි මූලිකවම ඇතිවන ලක්ෂණය. ඒ අක්‍රමිකතාවයත් එක්කම විශේෂයෙන්ම ඔසප් ප්‍රමාද වීම වෙනවා. අද කාලේ බහුලවම තියෙන තත්ත්වයක් තමයි මේ ඔසප් චක්‍රය ප්‍රමාද වීම කියන එක. ඒ ප්‍රමාද වීම සිද්ධ වෙනවා නම් ඒක ඉතාමත්ම සැලකිලිමත් විය යුතු කාරණයක්. දැන් ඉස්සර නම් අපි කල්පනා කරනවා ඔසප් චක්‍රය හැදුනට කමන්නේ අපි වෛද්‍ය ශිෂ්‍ය කාලෙත් එවැනි අදහසක් තමයි තිබුණේ මේ අපේ වෛද්‍ය විද්‍යාවේ උගන්වන්නේ. ඒ කියන්නේ මේ ඔසප් ප්‍රමාද වුණාට කමක් නැහැ. ඒක ඉතින් හැදුනත් එකයි නැතත් එකයි මේ ඒක හැදුනට පස්සේ හැදුන නොහොඳ ඉතින් කාන්තාවනුත් සමහරු කැමති හැදෙන්නේ නැත්තම් කරදරයිනේ. ඉතින් ඒක නිසා සමහරුන්ට අමාරුයි. ඉතින් ඒක නිසා නමුත් දැන් මම පිළිකා පිළිබඳව අධ්‍යයනය කළා. පිළිකා පිළිබඳව වැඩිපුර යොමු වෙනකොට ඇතිවෙච්ච තත්ත්වය තමයි මේ ඔසප් චක්‍රය නියමිත දිනට සිදුවීම ඉතාමත්ම වැදගත්. කාන්තාවක් වුණාම ඒක ඒ ඔසප් වීම කාල සීමාවදී ඒක සිද්ධ වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් ඒ කාන්තාවන් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි කියන එක තමයි දෙන්න ඕන පණිවිඩය. දැන් මට මේ මැද්දෙන් වෙනම ගැටලුවක් මතුවුණා. මම වෛද්‍යතුමාගෙන් අහන්න කැමතියි. දැන් ඔසප් වීම ප්‍රමාද කරන්න සමහර වෙලාවට විවිධ හේතු මත කාන්තාවන් විවිධ මේ බෙහෙත් වර්ග ලබා ගන්න සමහර වෙලාවට එකපාරක් අපි යම්කිසි හේතුකට වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ওই ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අපි ගාව තියෙනවනේ. ඊට පස්සේ අපි එතනින් එහාට සමහරට වෛද්‍ය උපදෙස් පතන්න නැතුවම ඒවට යොමු වෙනවා. මේ විදිහට ඒ ප්‍රමාද වීමට හෝ ඒ නැවතීමට හෝ යම් කිසි ආකාරයක මේ ආර්ථවේදී ඇති වෙන වේදනාව අපි සුව කර ගැනීමට බෙහෙත් පාවිච්චි කිරීම මොන ආකාරයකටද බලපාන්නේ? හොඳයිද නරකයිද? ඔව් මෙහෙම දැන් සමහරවිට විභාගයක් විවාහය වැනි කටයුතු වලට කාන්තරු කාන්තාවන් ඔසප් වීම ප්‍රමාද කර ගන්න ඇවිල්ලා ඉල්ලනවා. එතකොට එවැනි ඉතින් ඔය දැන් ඒ ලෙවල් විභාගේ ඊළඟට විවාහ ඉතින් එක ජීවිතේට එකපාරක් දෙපාරක් වෙන කාරණාවලදී මේක පොඩ ප්‍රමාදගත කර ගන්න තියෙනවා. මොකද ඒක දෙන්නේ අපි ඒක වෙන්නේ අපි ඒක කරන විදිය තමයි අපි හෝමෝන චක්‍රයක් තමයි මේක ක්‍රියා වෙන්නේ. මම සරලව කියන්නේ හෝමෝන චක්‍රයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක මිඩිම්බ ඉලා තිබුණාට ඒක ඔළුවේ ඉඳන් එන්නේ හයිපොතැලමස් පිටියුටරි ග්‍රන්ථිය හරහා එන හෝමෝන චක්‍රයක් ක්‍රියාත්මක වීම නිසා තමයි මේ ඔසප් චක්‍රය ඇති වෙන්නේ. එතකොට අපි ඔසප් ප්‍රමාද කිරීමට දෙන්නේ අර හෝමෝන පෙති. ඒ කියන්නේ උපත්පාලනටත් ගන්න ඒ හෝමෝන පෙති දුන්න ගමන් අර ස්වාභාවික චක්‍රය යටපත් වෙනවා. ස්වාභාවික චක්‍රය යටපත් වෙලා අර පිටින් දෙන හෝමෝන වලින් චක්‍රය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ චක්‍රය අපිට ඕන විදිහට දිග වැඩි කරගන්න පුළුවන්. හැබැයි ඒ එතකොට ඩිම්බ පිටවීම සිද්ධ වෙන්නේ නැහැ. ස්වාභාවික චක්‍රය නෙමෙයිනේ. ඒක නිසා තමයි ඒකේ උපත්පාලනය සිද්ධ වෙන්නේ සහ අර ලේ යන දවස වෙන්නේ. ඉතින් නමුත් අපි දන්න දෙයක් තමයි දැන් මේකෙන් පිළිකා හෝ අතුරු ආබාධ ඇති වෙනවා කියලා එහෙම නිශ්චිතවම පරේෂණ මගින් සනාත වෙලා නැහැ. නමුත් අපිට සාමාන්‍ය දැනීමේ තියෙන දෙයක් තමයි ආටිෆිෂලි ඒ කියන්නේ කෘතිමව මේ ශරීරය පාලනය කිරීමට යන හැම වෙලාවකම මිනිස් අසාර්ථක වෙලා තියෙනවා. ඒත් ඒක නිසා ස්වාභාවිකත්වයට යොමු වීම තමයි අද දවසේ විද්‍යාව කියලා කියන්නේ. එතකොට ඒක නිසා දැන් අපි සාමාන්‍යයෙන් උපත්පාලන පෙති පවා අපි පාවිච්චි කරනකොට දැන් මම නම් සාමාන්‍යයෙන් මාස 6කට වැඩිය ඒක පාවිච්චි කරන්න කියලා කියන්නේ උපත්පාලනයට පවා. එහෙම අවශ්‍ය නම් වෙනත් මොකක් හරි ලූපයක් හරි මොකක් හරි පාවිච්චි කරන්න කියලා. ඔව්. ඉතින් එතකොට ඒක නිසා මේ පිටින් ගන්න හෝමෝන දීර්ඝකාලීනව භාවිත කිරීම කොහොමත් එච්චර නුවණට සුදුසු කාරණයක් නෙමෙයි. ඒක නිසා අර ප්‍රෙස්ක්‍රිප්ෂන් එක තියාගෙන සැරින් සැරට ගන්නපේ. එතකොට කොහොමත් ඔසප් චක්‍රය අවුල් වෙනවා. එතකොට අවුල් වුණාම අපිට හිතා ගන්න බෑ මොකක් නිසාද අවුල් වුණේ කියලා. දැන් අද දවසේ අපි කතා බහ කරන්නේ මහර්ගම අපේක්ෂා රෝහලේ ප්‍රසව සහ නාඩි වේද පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගර වෛද්‍යතුමන් සමගින්. ඉතින් වෛද්‍යතුමන් ඉතාම පැහැදිලිව ඔබට මේ ගැන කියලා දෙනවා. ඒ තමයි වඩාත් වැදගත් වෙන්නේ. මම හිතනවා නිවසේ ඉන්න ඔබට ඒ පිළිබඳ හොඳ අදහසක් ගන්න පුළුවන් කියලා. දැන් අපි අහලා තියෙන්නේ ගොඩක් වෙලාවට මේ ගර්භාෂය ඉවත් කරනවා වැඩිහිටි කාන්තාවන්ගේ තමයි ගොඩක් වෙලාවට අපි අහලා තියෙන්නේ වෛද්‍යතුමනි. එතකොට ඒහා සම්බන්ධයෙන් සහ දැන්
දරුවෙක් හදනවා කියන වැදගත්කම අරුණාම ඇත්තටම අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන කොටස් පිළිබඳ ලොකු එහෙම දැනීමක් සහ අපි පිළිබඳ වගකීමක් ගන්නෙ නැහනේ. එතකොට හැබැයි කාන්තාවක් විදිහට විවාහ වෙන්න ඉන්න වයස ඉඳලා කියන්නේ කාන්තාවක් කියන්නේ අපි මේ වැඩි වීඩ පත්වීම ඉඳලා මෙතනින් එහාට වෙන ක්‍රමවේදයක් නිතියෙන්නේ. එතකොට මේ ගර්භාෂ පිළිකා හැදීම පිළිබඳ අපි හිතන්න ඕන වයස් සීමාවක් තියනවද සහ ඒ කාන්තාවන් ඒ ගැන කොහොමද සැලකිලිමත් වෙන්න ඕනේ? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් තිල්නේ ඇහුවේ. දැන් අපි හිතමු දැන් ඉස්සර අපි වෛද්‍ය ශිෂ්‍යෝ කාලේ අපි ඉගෙන ගන්න කාලේ අපි කිව්වේ මේක ගර්භාෂ පිළිකා කියන தත්ය සාමාන්‍යයෙන් අවුරුදු 50 පැන්නට පස්සේ කියන්නේ අපිට කියන දැන් පෝස්ට් මෙනෝපෝසල් ඊරයකට තමයි මේ වූම් කැන්සර් එහෙම නැත්නම් එන්ඩෝමෙට්‍රියල් කැන්සර් කියනට අයිති වෙන්නේ කියලා. ඒ 2000 කාලේ 2001 කාලේ. මොකද ඒ කාලේදී තරුණ කාන්තාවන්ට පිළිකා කියන එක අහලවත් තිබෙන්නේ අපි දැකලා තිබෙන්නේ. නමුත් දැන් වෙනකොට මම පසුගිය වසරට විතරක් විවාහ නොවූ සහ විවාහ වූ දරුවන් නැති අවුරුදු 30ට අඩු කාන්තාවන් 10කගේ 15කගේ විතර ගර්භාෂය ඉවත් කරලා තියෙනවා පිළිකා නිසා. ඇත්තටම සමහරු යන්නේ පිළිකාවක් කියලා ගන්නෙ මේ යන්නේ දරුවන් නැති නිසා මොකද්ද කියලා බලන්න. ඒ දරුවෝ නැති කියලා බලන්න. එතකොට ගර්භාෂයේ ඝනකම වැඩි වෙලා අර කිව්වේ විතර ඔවුන්ට තිවිච සියල්ලන්ටම තිවිච රෝග ලක්ෂණේ තමයි ඔසප්පීම මාස 4 5 6 ප්‍රමාද වෙලා. කුලෙච්චර සැලකිලිමත් කරලා නැහැ. එතකොට ඒකට අපි මම ඒ හේතුවට පස්සෙන් නම් ඒක නිසා ඒ ඔසප්පීම ගොඩක් ප්‍රමාද වෙලා ඒ ප්‍රමාද වීම තුල අර මම කියන විදිහට මම නිකන් සරලව කියනකොට ඔවුන් කියන්නේ සුද්ධ වෙලා නැති නිසා ගර්භාෂයේ පිළිකාවක් ඇති වෙලා. ඉතින් ඒක ඒ වගේම වයස්ගත අවුරුදු 50 වගේ කාලයේදී එන ඔවුන්ටත් විශේෂයෙන් ආර්ථ වහරණයෙන් පසු යම්කිසි රුධිර වහනයක් වෙනවා නම් මේකට 20%ක අවස්ථාවක් තියෙනක පිළිකාවක් බවට පත් වෙනවා. ඒක ලොකු අවස්ථාවක්. ඉතින් ඒක නිසා ඒ කාරණා දෙකේදීම යම්කිසි කාන්තාවක් ආර්ථ වහරණයෙන් පසු රුධිර වහනයක් වෙනවා නම් සහ තරුණ කාන්තාවකට ආර්ථවය වෙන්නේ නැතුව ඒ කියන්නේ මෙන්සස් මාස 3 4 5 6 වගේ පරක් වෙලා තියෙන උන්ට ඉතාමත් ඉහළ අවදානමක් තියෙන පිළිකාවක් වෙලදී. හරි අපි ඔය තවත් මේ වෛද්‍යතුමන්ට අවස්ථාවක් තියෙනවා ඒ පිළිබඳව කතා කරන්න. ඒ අතරතුර අපිට දුර කතා නැමතුමක් තියෙනවා. අපි අවස්ථාව දෙනවා අයබෝන් සුබදේශනක් මල්කාන්ති මහත්මිය. අයබෝන් ඔබේ ගැටලුව වෛද්‍යතුමන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. වෛද්‍යතුමාගෙන් දැනගන්න ඕනේ. ඔව් වෛද්‍යතුමනි මගේ මම අවුරුදු 47ක් වෙන කාන්තාවක්. මම 45 වගේ මගේ ඔසප්පීම නැවතුණා. මගේ ගර්භාෂයේ ටිකක් ලොකුයි දැන්. යටිපත ප්‍රදේශයේ පොඩි ගැටිස්සක් වගේ වෙන එක ඇඟිල්ලකින් හැරුණාම නිකන් ගැටයක් වගේ කිම් හිතෙන්නේ කපන්නේ නිකුත්ම නැහැ. ඒක නිසා මට ඒකේ සමය දැනගන්න ඕනේ. මම අර කලිනුත් කිව්වාගේ ගර්භාෂයේ ලොකුද පොඩිද කියන එක වාට හිතිච්ච දෙයක්. මොකද ඒක ස්කෑන් පරීක්ෂණයකින් තොරව කියන්න බෑ ගර්භාෂයේ ලොකුද පොඩිද කියන එක. ඉතින් හොඳම දේ තමයි මොනවා හරි මං කියන විදිහට රුධිර වහනේ මොනවා හරි ගැටලුවක් තියෙනව නම් හරි තියෙනව නම් ස්කෑන් පරීක්ෂණයකට යොමු වීම තමයි මේ අවස්ථාවේ කරන්න යුතු ඔබ කළ යුතු සුදුසුම කාර්යය වෙන්නේ. හොඳයි. අපි හිතන ඔබට හොඳ පිළිතුරක් ලැබුණා කියලා. ඒ හරහා ඔබට ඒ දත්ත තුලින් ඉදිරියේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම හැකියාව තියෙනවා. මම වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය ඔබට මතක් කරන්නම්. ඔබ රෝගී තත්වයක පසු වෙන කෙනෙක් නම් ඔබට වෛද්‍යතුමාව කාලය වෙන් කරවා ගන්න කතා කරන්න පුළුවන්. ගැටලු වලට විසඳුම් ලබා ගන්න ඒ දුරකථන අංකය පාවිච්චි කරන්න එපා කියලා බොහොම කාරුණිකව ඉල්ලනවා. මොකද වෛද්‍යතුමා බොහොම කාර්යබහුල කෙනෙක්. ඒ නිසා 0744-66-44-0744-66-44-94 කියන දොරකථන අංකයෙන් ඔබට මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රසව හා නාරි වේද පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගර වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අර කතාවේ ඉතිරි ටික දැන් තරුණ වයසේදීත් ඒ කියන්නේ අය ළමයි නැති එකට ප්‍රතිකාර ගන්නවම තමයි අර තත්ත්වය ගැන හඳුනා ගන්නෙ. එතනින් එහාට මේ කාන්තාවන්ට ඔය පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ ක්‍රමවේදේ? ඔව් ඒකේ මෙහෙමයි මම අර ක්‍රමවේදය අරක තමයි. එතකොට මම කියන්නේ මේකට ඇති වෙන්නේ හේතු මොකද්ද කියලා. එතකොට අපි හේතු විදියට අපිට විශේෂයෙන්ම මේ පිළිකා තත්ත්වය ඇති වෙන්න හේතු තමයි අපි කන ආහාර. එතකොට මේ ආහාරය තුල අපි දන්නවා අපි මේ කාලය තුල අපි සාමාන්‍ය ස්වාභාවික ආහාර රටාවෙන් ඈත් වෙලා ඉන්නවා. ඒ කියන්නේ ෂණික ආහාර විශේෂයෙන් કૃත්‍රිම රසකාරක යොදපු ආහාර, පැණි බීම වර්ග. එතකොට ඊළඟට ඔය බර්ගර්, පීසා ඒ වගේ පාන් පිටි අධික තෙල් අධික ආහාර තමයි භාවිතා කරන්නේ. එතකොට කාන්තාවන් අතර බහුල වෙන තරබාරුව. එතකොට එවැනි ආපු කාන්තාවන් සියල්ලගේම තිවිච්ච රෝග ලක්ෂණ තමයි අපි කියන්නේ පොලිසිස්ටික් ඕවරියන්. ඒ කියන්නේ මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන පරිවෘත්තීය ක්‍රියාවලිය ගැටලුව. එතකොට මේ එක හෝමෝන චක්‍රයක් විතරක් නෙමේ ශරීරයේ දැන් මේ
ඔසප් චක්‍රය විතරක් අක්‍රමවත් වෙලා අනිත් චක්‍ර ඔක්කොම හොඳට වැඩ කරන්නේ නැහැ. හිම වෙන්නේ නැහැ. එතකොට එයා ඔහුට දිය වැඩි ආ ප්‍රමණතාවයේ ඇති වෙනෝ තයිරොක්සින් ග්‍රන්ථියේ ආබාධ ඇති වෙන මේ ඔක්කොම එකට තමයි එන්නේ. ඒකම සින්ඩ්‍රෝම් එකක් කියලා කියන්නේ. ඉතින් ඒ සින්ඩ්‍රෝම් එකේ ඇත්තටම අපි හොයාගෙන තියෙන්නේ පොඩි පොඩි කෑලි කෑලි තමයි වෛද්‍ය විද්‍යාවේ හොයාගෙන තියෙන්නේ. මේ සින්ඩ්‍රෝම් එකම කියන එක මේ මෙටබොලිසම් එක අවුල් ඒ කියන්නේ පරිවෘත්තියේ වෙන සමානතාවයේ තාමත් 100% මොකද්ද කියලා හරියටම හොයාගෙනත් නැහැ. ඒකට ඒ අදාළ කොටස් වලට ප්‍රතිකාර කිරීම තමයි කෙරෙන්නේ අපි ප්‍රතිකාර වශයෙන් බෙහෙත් වශයෙන් සහ ශල්‍ය කර්ම වශයෙන්. නමුත් ඒකේ මූලික හේතුව තමයි ආහාර රටාව. ඒකට ඒ ආහාර රටාව ගැන කියනවනේ අපි අද වෙනකොට පාන් පිටි ගොඩක් කනවා. කිරි පිටි භාවිතා කරන දේවල්. ඊළඟට કૃතිම රසකාරකයේ දුව ආහාර විශේෂයෙන් කුකුල් මස් වගේ දේවල් කනවා. කුකුල් මස්ත් අපි කනවා ගොඩාක් හෝමෝන වලින් ඒව කරන ඒව තමයි ආහාර මොකද දෙවලඳ පොලේ කුකුල් මස් කන ස්වාභාවික කුකුල් මස් කියලා එකක් නැහැ. හෝමෝන හරහා ගන්නපු කුකුල් මස් තමයි තියෙන හෝමෝන ගහලා පොම්බපු කියන්නේ ඇවිදපු කුකුල්ලු නෙමෙයි. ඒතකොට එවැනි කාරණාවලදී ඒවා ගන්නකොට මේ ස්වාභාවිකව මේ ශරීරයේ තියෙන හෝමෝන මම කිව්වේ ඒ චක්‍රය වෙනස් වෙනවා. ඒතකොට ඔවුන්ට එන තවත් රෝග ලක්ෂණ තමයි ඒ කාන්තාවන්ගේ මේ මූණේ රෝම වැවීම. ඊළඟට බෙල්ල කළු වෙන ගතිය. ඊට පස්සේ කුරුලෑ අධික වෙන ගතිය. ඊළඟට ඒවත් එක්කම ඔසප් චක්‍රේ ප්‍රමාද වීම. ওই ටික තමයි අපි ওই පොලිසිස්ටික් ඕවරියන් ඩිසීස් කියන්නේ. එතකොට ලිම්බ කෝෂ PCOD කියලා කියන්නේ. ඒ PCOD තත්ත්වයක් එක තමයි එන්නේ. කියන්නේ PCOD වලින් පිළිකා හැදෙන නෙමෙයි. මේ පිළිකාවක ඒව දෙන්න බලපාන කාරණා ටිකම PCOD වලටත් තියෙනවා. දී වැඩි ආ ප්‍රවණතාවයටත් තියෙනවා. තයිරොක්සින් ග්‍රන්ථිය ගැටළු වලටත් තියෙනවා. ඒ සියල්ලන්ටම තියෙනවා. එතකොට මේ පරිවෘත්ති මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන එක තමයි අපේ තියෙන තරබාරු බව ඇති වෙනවා. එතකොට දරුපල ප්‍රමාද වෙනවා. ඉතින් ඔය ඔක්කොම එක කතාවක්. එතකොට දැන් මේකෙදි අපිට එතකොට මම කියනවනම් එන්න හේතුව තමයි අපේ ආහාර රටාව. එතකොට මම මුලින්ම කියන එකක් තමයි එවැනි රෝගීන් මගේ ළඟට එනවනේ දැන්. ඔව්. දරුවෝ නැතුව හරි මෙන්සස් පාරක් වෙලා හරි මම මුලින්ම කියන කාරණේ තමයි කිරිපිටි වලින් සහ පාන් පිටි වලින් වලකිරිකින්නේ ඉවත් වෙන්න කියන එක. එතකොට ඒක ඉවත් වෙච්ච ගමන් සාමාන්‍යයෙන් 50% විතර කාන්තාවන්ට මුකුත් වෙන මුකුත් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඒක මේ ඒ රෝගී තත්ත්වයන් ඊළඟට තවත් තියෙන රෝගීන් තත්ත්වයන් මලපහ වීමේ ගැටලු ඒවත් ගොඩක් අඩු වෙනවා. ඒවට මේවට සම්බන්ධයක් නැහැ කියලා අපි හිතුවට ඇත්තටම සම්බන්ධයක් තියෙනවා. එතකොට ඒවත් එක්ක තමයි මේ මේක ඇති වෙන්නේ. එතකොට ඊළඟට ව්‍යායාමයක් කිරීම. ව්‍යායාමයක් කියන්නේ මම කියන්නේ ව්‍යායාමයක් කියන්නේ මේ ජිම් එකට ගිහිල්ලා මේක සාමාන්‍ය ඇවිදීම, ගෙදර දොරේ වැඩපළ කිරීම, මල් වැවීම, හරි ගාඩනින්, එළවලු වවන හරි. ඒ කියන්නේ වත්ත පිටියේ වැඩ කටයුතු කිරීම. ඒක සාමාන්‍ය ස්වාභාවිකව ශරීරයට ලැබෙන ව්‍යායාමයක්. ඒ කියන්නේ අමුතුවෙන් ව්‍යායාම කියලා තවත් මානසික ආතතියක් ඇති කරන දැන් සමහරවිට තියෙන එකක් නේද? අද යන්න ඕනේ කියලා පැයක් ව්‍යායාම. එහෙම එකක් නැහැ. ස්වාභාවිකව තමන්ගේ දිනපතා චර්යාව තුළ දැන් අර කඩේට යන්න ඕන නම් අර මොටර් සයිකලේ නැගලා යන්න නැතුව කිලෝමීටර් කිලෝමීටර් මීටර් 500ක් කිලෝමීටර් පයින් යන්න පුළුවන්. ඔෆිස් එකෙන් ටිකක් ඈතින් වාහනේ පාක් කරලා පයින් යන්න පුළුවන්. එන්න දැන් යන්න පුළුවන්. එතන ළඟටම යන්නේ නැතුව. එතකොට ඒක කළා වාහනේ දාලා පයින් යන්න පුළුවන්. ඒක දැන් අපි විදේශ රටවල ගත්තත් හුඟක් කට්ටිය බයිසිකල් පැදගෙන ඉනවා. ඊළඟට වාහන පාක් කරන්න ගොඩක් ඉඩ නැහැ. බස් වල හැරි මොන හරි ඇවිල්ලා පාක් වල ඒ වගේ දේ. එතකොට එවැනි කාරණා තුලින් අපිට ඒ කියන්නේ මේක අමුතුවෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. චර්යාව තුලින් ඇති කරගන්න පුළුවන් පොඩ්ඩක් හිතන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ කාරණා ටික කිව්වහම ගොඩක් වෙලාවට මේ රෝගය ඇතිවීම අඩු කරන්න පුළුවන්. ඊළඟට ඒක නොකරොත් තමයි නම් හුඟක් කට්ටිය මේක හිතන්නේ නැතුව. ඒ තුල යන එක තමයි මේ රෝගය ඇතිවීමට හේතු වෙන්නේ. හොඳයි. වෛද්‍යතුමනි දැන් වැඩිහිටි කාන්තාවන්ගේ අපි දැකලා තියෙනවා එක්තරා වයස් සීමාවකදී මේ ආර්ථරේ නවතිනවා. මේකත් එක්ක ගොඩක් වෙලාවට ඔය දාඩිය දානවා වගේ මේ මං අහලා තියෙන දේවල්. එතකොට හන්දි වේදනා, එතකොට ඇඟට පණ නැහැ, කලන්ත දාන මේ වගේ රෝගී තත්ත්ව නැති වෙනවා. මේක පිළිකාවක පෙරසලකුණුද නැත්නම් ඒක සාමාන්‍ය තත්ත්වයක්ද මොකක්ද දෙහික? නෑ, ඒක පිළිකාවක සලකුණක් නෙමෙයි. ඒක ඇවිල්ලා අපි කියනවා මේ මෙනපෝස්. ඒ කියන්නේ ආර්ථව හරණයත් එක්ක ඇති වෙන ඒ හෝමෝන අතිවීම නිසා ඇති වෙන ප්‍රශ්නයක්. ඒක අනිවාර්යයෙන්ම කාන්තාවකට සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙනවා අඩු වැඩි වශයෙන්. සමහරුන්ට ටිකක් මද වශයෙන් දැනෙනවා, සමහරුන්ට හොඳටම දැනෙනවා. ඒකත් ගොඩක් වෙලාවට එතකොට ගොඩාම්ම රෝග ලක්ෂණ තියෙන කාන්තාවන්ට හෝමෝන අපි ප්‍රෙස්ක්‍රයිබ් කරනවා. නැත්තම් සාමාන්‍යයෙන් ඒකෙත් අර විදියට ලෙගියුම්ස්, ඒ කියන්නේ ඇට වර්ග හුඟක් ගන්න, ඒ වගේ ආහාරයට ගන්නව නම්, ඊළඟට කොළ වර්ග ආහාරයට ගන්නව නම්, ඒ ආහාරය ඒ අර රෝග ලක්ෂණට අඩු වෙනවා. ඊළඟට එතකොට ඒ වගේම ආර්ථව හරණය ආසන්නයේදීත් මේ මෙන්සස් එක අක්‍රමවත් වෙනවා. ඒ අක්‍රමවත් වීම තුල මං කිව් විදිහට අර හෝමෝන චක්‍රය බිඳ වැටෙන කාලෙ නෙමෙයි. ඒ කාලය තුලත් මේ පිළිකා ප්‍රවණතාවය වැඩි වෙනවා.
mula kale ati wicci wena karana nisa aahara nisa me kale ættatama aahare gatuluwa nathi unath e pelika pramanata wedi una eka thamai kiyuwe ara akramat wena kale saha arthaharin pasuru dirwahana eka di pelika pelibanda salakilimat wenna ona kiyala den pelika pelibanda samahara welawata den api dannawa godak welawata api ahala thiyenawa den ara apita aamuduru kathana emathumath ehemane punchi gedi ara lamp ekak wage api kiyena awoth ehema meka vedanakari naththam meka pelikawaka pratipalayak wenna pulan ehema baahirata pennum karana ඔබතුමා දැන් කියන ආර්ථවහරණය කියන්නේ ඔසප්වීම හරියට සිද්ධ වෙන්නේ නැති එක ඇරුණාම තවත් රෝග ලක්ෂණ තියෙනවාද අපිට ඒ පිළිබඳව කතා කරන්න පුළුවන්. බාහිරින් බැලූ බැල්මට පේන. ඔව් මෙහෙම සාමාන්‍යයෙන් බැලූ බැල්මට නිශ්චිත රෝග ලක්ෂණ නැහැ. අර රුධිර වහනයේක තමයි මං කිව්ව විදිහට නිශ්චිතම රෝග ලක්ෂණේ ප්‍රධානම රෝග ලක්ෂණේ වෙන්නේ. හැබැයි ඊට අමතරව අපි කියනවා සාමාන්‍ය රෝග ලක්ෂණ කීපයක් තියෙනවා ඒවට අපි කියනවා non specific අර constitutional symptoms කියලා. ඒ වගේ සාමාන්‍යයෙන් මේ වගේ රෝගයක් එනකොට කාන්තාවකට ඇති වෙන අර feeling unwell කියන එක කියන්නේ අපිට එච්චර හොඳ නෑ වගේ එච්චර නිකන් අමාරුයි වගේ ගතියක් ඊළඟට වැසිකිලි යෑම පොඩ්ඩක් හරි නෑ වගේ හරියට ටොයිලට් යන්නේ නෑ වගේ බඩ පුරවදානට කෑම අරුචිය වගේ ගතිය. ඒ කියන්නේ අර පිළිකාව ශරීරයක් තුල වර්ධනය වෙනකොට ඒක ටිකක් පිළිකාව පොඩ්ඩක් වර්ධනය වෙන්න ඕනේ තත්ත්වෙ මූලික සමහර කොච්චර කාලයක් යනවද ඒක සාමාන්‍යයෙන් පිළිකාව වර්ධනය වෙලා මාස 5ක් 6ක් වගේ කාලයක් යනවා මේ වගේ වෙලාවට. එතකොට ඒ කාලේ වෙනකොට අර ආර්ථවහරණයේ ආර්ථවයේ ගැටලු ටික ඇවිල්ලා ඉවරයි. ඒක ගණන් නොගෙන ඊට පස්සේ නිකන් තේරෙන කන්න බැරි ගතියක් පොඩ්ඩක්. ඊළඟට කෑම අරුචිය, ඊළඟට රක්ත හීනතාවය වගේ ගතිය. ඒ වගේ ගතිය ඇති වෙනවා. ඒක ඇත්තටම ඉතින් ඒක මේකයි තියෙන ප්‍රශ්නේ. ඒක ඒව වෙන රෝග ලක්ෂණ වලටත් ඇති වෙනවා. ඔව්. ඉතින් එතකොට අපිට මේක නිශ්චිතවම පිළිකාවක් කියලා කියන්න බෑ. ඒ ඒවත් එක්ක අර නිකන් මට හරි නෑ වගේ කියලා කියන. ඒ කාරණේදීත් සැලකිලිමත් වෙන්න ඕනේ වෙලා මේ වගේ වෙලාවට අපි වෛද්‍යවරයෙක් හම්බෙලා යම්කිසි උපදේශයක් ගන්න ඕනේ පරීක්ෂා කරන්න. එතකොට සමහරලාට කියන එකක් තමයි දැන් මේක ගර්භාෂය හරියන්නේ නැහැ මේ මෙන්ස සක්‍රමත් අපි කම සමහරු කෙනෙක් වුම්බ එක අයින් කරගන්න එහෙම කියලා දැන්. ඇත්තටම ඒක සමහරු එහෙම ඒව කරාට ඇත්තටම මේක සුදුසු ක්‍රමවේදයක් නෙමෙයි ගර්භාෂය අයින් කිරීම කියන එක කරන්න අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. පිළිකාවක් බව නිශ්චිතව දැනගත්තේ නැත්තම් නිකන් අර හැදෙනවට බයයි හරි මේක ප්‍රශ්නයක් කියලා හරි ඒක එච්චර සුදුසු කාරණයක් නෙමෙයි. නිශ්චිතවම අපි කියන ඉන්ඩිකේෂන් එකක් නැත්තම් ඒ ගර්භාෂය ඉවත් කිරීමේ කියන සත්කම කළ යුතු කාරණයක් නෙමෙයි. දැන් කාන්තාවන් සම්බන්ධ රෝග ගැන කතා කරනකොට අර වෛද්‍යතුමා කලින් කිව්වා වගේ දැන් කාන්තාවන් විදිහට අපිට යම්කිසි අවබෝධයක් මේ සම්බන්ධයෙන් තියෙනවා. දැන් අපි අහලා තියෙනවා කියන PCOD තත්ත්වෙම නැත්තම් එන්ඩොමෙට්‍රියෝසිස් එතකොට ඔහොම මේ විවිධ මේ ගෙඩි වර්ග බඩ තුලේම හර්නියා තත්ත්වයක් හෝ වේවා මේ දේවල් නිසා එක පැත්තකින් දරුඵල නැති වෙන්න පුළුවන් අනිත් පැත්තෙන් ඔය කියන කාරණාව. එහෙම අයට ඔබතුමාගේ අත්දැකීමත් එක්ක එහෙම අයට ඒ වගේ ගර්භාෂ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයට පිළිකා හැදීමේ සම්භාවිතාව මොන විදියටද? ඔව් අපි මම කිව්වොත් එහෙම දැන් ඔබ කිව්වාගේ එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය කියන එක ඩිම්බ කෝෂයේ ඇති වෙන තත්ත්වය. ඒකට ඒ වගේම එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය තියෙන කෙනෙකුගේට අවදානමේ පොඩි ඉහළ යෑමක් තියෙන 2% වගේ ගර්භාෂයේ ඇතුළේ පිළිකා සෑදීම. හැබැයි ඒක අර ගර්භාෂ පිළිකා සෑදීමේ තත්ත්වයට ඉහළ යාමක් වෙන්නේ නැහැ. ඊළඟට අනිත් දේවල් ෆයිබ්‍රොයිඩ්ස් කියන තත්ත්වයත් ගර්භාෂගත පිළිකා හැදෙන්න බලපාන්නේ නැහැ. ෆයිබ්‍රොයිඩ් කියන තත්ත්වය ඇති වෙන්නේ අපි කොහොම කලාතුරකින් ෆයිබ්‍රොයිඩ් අපි කියන සාකෝමා කියලා තත්ත්වයකටපත් වෙනවා. ඒක ඇවිල්ලත් ඒක වෙනම පිළිකා වර්ගයක්. ඒක නිසා තමයි ඉස්සර දැන් අපි අර ෆයිබ්‍රොයිඩ් ගෙඩි අයින් කරාම අපි ඒක කුඩු කරනවා වගේ තියෙනවා. නමුත් දැනට අපි තාමත් කරනවා ඒක. නමුත් දැන් ඇමරිකාව වගේ රටවල් ඒක අපි කියනවා ඒක ෆයිබ්‍රොයිඩ් ගෙඩිය කුඩු කරලා එළියට ගන්න පපන ලැපරොස්කොපිකලි කරනකොට ඒ කියන්නේ අපි දැන් ඕපන් සර්ජරි කරන්නේ නැහැ ගොඩක් වෙලාවට යතුරු සිදුරු කරලා ලැපරොස්කොපික් විදිහට තමයි කරන්නේ. ඒ වගේ වෙලාවදී කියනවා ඒ ෆයිබ්‍රොයිඩ් ගෙඩි කුඩු කරන්න එපා කියලා දැනට ඇමරිකාවේ එහෙම රෙකමෙන්ඩේෂන්. අපි නම් තාම ඒක කරනවා නෑ මොකද අපිට එවැනි රෝග ගොඩක් මේවුන්නේ නැහැ. මොකද ඒකත් අර ආහාර රටාව තමයි අපි ගත්තොත් ඒ රටවල ආහාර රටාවට වඩා අපේ ආහාර රටාව තමයි හොඳයි. ඉතින් ඒක නිසා අපිට එච්චර ඒ වගේ දරුණු පිළිකා මොකද ඒ ෆයිබ්‍රොයිඩ් වල එන පිළිකා හැදුනොත් ඒක හොඳ කරන්න බෑ කොහොමද? ඔව් ඊළඟට මම කියන්නේ දැන් තව එක පැහැදිලි කිරීමක් කරන්න. දැන් මේකේ උණයින් පස්සේ අපි මේක හොයාගන්න විදිය ගැන අපි හිතනවා ගැටලුවක් තියෙනකොට කළ යුත්තේ මොකද්ද කියන එක ගැන තමයි මම පොඩි අදහසක් දෙන්නම්.
ඒකෙදි අපි අනිවාර්යයෙන්ම ස්කෑන් පරීක්ෂණයකට යොමු විය යුතුයි. ස්කෑන් පරීක්ෂණයකට යොමු වෙලේ ගර්භාෂය එක සැරේටම ඉවත් කිරීම අපි සිද්ධ කරන්නේ නැහැ. අපි ඒකෙන් සාම්පලයක් ගන්න අපි යන වූම් වොෂ් කියලා කියන්නේ කියන්නේ. එහෙම නැත්නම් ඒක සාම්පල් එකක් අරගෙන අපි පරීක්ෂා කරලා බලන මේක ඇත්තටම පිළිකාවක්ද නැද්ද කියලා. පිළිකාවක් වුණොත් තමයි ගර්භාෂය ඉවත් කිරීමේ සත්කමකට සහ ගර්භාෂය ඉවත් කිරීමේ සත්කම් පමණක් ඇත්තටම ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී පිළිකාවක් කියලා අපි දැනගත්තොත් මොකද දැන් ඒකේදී අපි නාරිවේද පිළිකාව පිළිබඳ මේක අපි විශේෂඥ වෛද්‍යවරු කියන්නේ දැන් සාමාන්‍ය ප්‍රසව නාරිවේද එයින් ඔබට කියපු නාරිවේද පිළිකාව පිළිබඳව එක අපි කියන සබ් ස්පෙෂලිටි එකක් කියලා. ඒ තත්ත්වයේ තමයි මොකද ඒ කියන්නේ මහරගම් පිළිකා රෝහලේ ඉන්නේ සබ් ස්පෙෂලිටි කියන එක. එතකොට ඒ වෙලාවේදී අපි අර කුද් ඇටි ලිම්ෆ් නෝඩ් පිළිකාව පැතිරෙන්න පුළුවන් තැන් වලත් සශල්‍ය කර්මෙන් ඉවත් කරනවා. ඒක සාමාන්‍ය ගර්භාෂය ඉවත් කිරීමෙන් පමණක් මේක සුව කරන්න බෑ. ඒක නිසා ඒ ගැනත් අපි ඒකයි මුලින්ම අර වැදගත් වෙන්නේ මේ පිළිකාවක්ද කියලා සැක හිතුනහම මේක පිළිකාවක් කියලා සනාත කරගන්න ඕන. අපි සැකේට ගර්භාෂය ඉවත් කරන්නේ නැහැ ශල්‍ය කර්මය. ඒකත් ඉතාමත්ම වැදගත් පණිවිඩයක්. මොකද අපි දැකලා දෙනු සමහර වෙලාවට ඒක මොනවා හරි හේතුවක් නිසා හෝ සමහරු පෞද්ගලික රෝහල් වල ගිහිල්ලා එක සැරේට ගර්භාෂය ඉවත් කරගෙන පස්සේ පිළිකාවක් කියලා දැනගත්තට පස්සේ ඒ ශල්‍ය කර්මය අසම්පූර්ණ වෙච්ච අවස්ථා දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වැනි අවස්ථාවලටත් යොමු වෙන්න එපා කියලා. මොකද එක සැරේටම ගර්භාෂය ඉවත් කිරීමට යොමු වෙන්න එපා කියන එකත් ඒ පණිවිඩයත් මට දෙන්න. හොඳයි. වර්තමානයේ වෛද්‍යතුමනි අපි ගොඩක් දකිනවා වයස් සීමාවකින් තොරව මේ පිළිකා කියන තත්ත්වය නිසා ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේවන් රෝගී තත්ත්වයක් නිසා පීඩාවට පත් වෙන රෝගියට ගොදුරු වෙන කෙනා විතරක් නෙමෙයි ඒ විඳින දුක දැකලා ඒ අවට ඒ සියලුම දෙනාම පීඩාවට පත් වෙනවා. ඒ නිසා වෛද්‍යතුමා කියන කරුණු කාරණා හරහා මම දන්නවා ඔබට බොහොම පැහැදිලිව මේ පිළිබඳව තොරතුරු තේරෙන්නට ඇති. ඔබ කරුණු කාරණා එකතු කරගන්න ඇති. අවසාන වශයෙන් අපි දිගටම මේ පිළිබඳව කතා කරමු ඉදිරියේදීත්. අවසාන වශයෙන් මේ අපි අද දවසේ කතා කරන්නේ ගර්භාෂ සම්බන්ධ පිළිකා තත්ත්වයන් පිළිබඳව කාන්තාවන්ට මොකද්ද වෛද්‍යතුමන්ට දෙන්න තියෙන පණිවිඩය? ඔව් මම ඒක පණිවිඩය කියලා කිව්වොත් පැහැදිලිව මම කලින් කියපු දෙම තමයි. මොකද අපිට මට ප්‍රතිකාර කරන්න පුළුවනි. මට පිළිකාවක් හැදලා ආපු දැන් මම අර කිව්ව විදිහට තරුණ කාන්තාවන් මම ගර්භාෂ රෝග පිළිකා රෝග විශාල ප්‍රමාණයක් සුව කළා තියෙනවා. නමුත් ඒ සුව කරපු හැම කාන්තාවකටම ගර්භාෂය අහිමි වෙලා තියෙනවා. එතකොට හිතන්න දැන් එන්නේ දරුවෙක් නැති නිසා. දරුවෙක් නැති නිසා ඇවිල්ලා ඒක පිළිකාවක් කියලා එතකොට ස්වාමි පුරුෂයාට. එතකොට හුඟක් වෙලාට එයා කියනවා මේක වෙන විදියක් නැද්ද මේක බෙහෙත් නැද්ද මේක හොඳ කරන්න කියද්දි හුඟක් වෙලාට ස්වාමි පුරුෂයා තමයි කියන්නේ ડોක්ටර් කමක් නැහැ ගර්භාෂයෙන් කියලා හරි නෝනව බේරලා දෙන්න. දරුවෝ එපා. මොකද දැන් අර අම්මා කෙනෙක් වෙන්න තියෙන ආසාව තියෙන කාන්තාවකට. නමුත් සාම පුරුෂය ගොඩක් කලකට බලන තමන්ගේ බිරිඳවරයක ගන්න. මොකද එවැනි වෙලාවට අපි මම ප්‍රතිකාර කරන මේ වගේ මූලිකම අවස්ථාවේ හම්බෙච්ච පූර්ව පිළිකා තත්ත්වයේදී ගර්භාෂය ඉවත් කරන්නේ නැතුව ප්‍රතිකාර කරලා ඒත් බොහොම ඒක ඉතාමත්ම අවදානම්. ඒ කියන්නේ මමත් හරිම ස්ට්‍රෙස් එකකින් එවැනි බෙහෙත් වලින් බෙහෙත් කරනකොට මොකද මේක ඕන වෙලාවක පිළිකාවක් වෙන්න පුළුවන්. පිළිකාවක් වුණොත් අර තිවිච්ච chance එක නැති වෙන හොඳ කරගන්න. ඉතින් ඒක නිසා පැහැදිලිවම කියන්න ඕන කාරණේ තමයි දෙන්න ඕන පණිවිඩය තමයි මේ අපේ තියෙන ආහාර රටාව පුළුවන් තරම් ස්වාභාවික ආහාරට මං කිව් විදිහට අර කිරිපිටි භාවිතය සහ පාන් පිටි භාවිතය කියන එක ඉතාමත්ම අවදානම් ආහාර. ඒ ආහාර වලින් අයින් වෙලා ඒ පිළිකා ඇති වෙන දින අවස්ථාව වළක්වා ගන්න කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ. හරි බොහොම ස්තුතියි. අද දවසේ අපි වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය ඔබට මතක් කරන්නම්. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගර වෛද්‍යතුමන් අපිත් සමගින් සම්බන්ධ වුණේ 077644 9014 කියන දුරකථන අංකය හරහා ඔබට වෛද්‍යතුමන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න වේලාව වෙන් කරවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බොහොම කාර්යබහුල අවස්ථාවක නමුත් අපි කියපු ගමන් මේක වචනකින් අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අපි නැවතත් දවසක මොන ගැහමු බොහොම ස්තුතියි ආයිබෝන් කියලා සමහරවිට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.